මේ ඊලංකාරණාව තමයි ජනාධිපතිතුමා දැන් කමිටුවක් ජනාධිපතිතුමාම නම් කරා. මේ කමිටුවේ ඉන්න හිටපු පොලිස්පතිතුමා ඊලංකා ඕන් මැතිතුමා වගේ කීප දෙනෙක් ඉන්නවා. ඒතර මේ කමිටුව ගැන් වෙනකොට ගැසට් කළවත් නැහැ කියන එක තමයි අපිට ආරංචි වෙන්නේ. ඒතර මේක නීතියානුකූලව හරි ක්‍රමවේදයට කරපු කමිටුවක්ද කියන එක සැකයක් ඇති වෙනවා. අනිත් එක මේ කමිටුව ඇති කරේ මේ අපේ ජනාධිපතිතුමා සමාවෙන් වෙන්ඩ මැන්ඩලා මැතිතුමා 29 වෙනිදා කමිටුව 22 තමයි නම් කරේ. ඊට පස්සේ සමාවෙන්න 29 22 මෙතුමා මේ උපදේශකවරයෙක් විදිහට ඊලංගකෝන් කොන් මැතිතුමාව ආරක්ෂක උපදේශක විදිහට නම් කරනවා. 29 වෙනිදා මෙතුමා මේ කාරක සභාව මෙතුමා නම් කරනවා. එතකොට එතන එතුමා විසින් නම් කරපු උපදේශක කෙනෙක් තමයි එතුමා දාන්නේ එතුමාගේම කාරක සභාවට. ඉතින් ඒ උපදේශකතුමා එතුමාට විරුද්ධව හෝ එතුමා මේකට සම්බන්ධයි හෝ එතුමාගේ නොහැකියාව ගැන හෝ නොසැලකිල්ල ගැන හෝ කතා කරයිද? ඒ වගේ කීකුත් දෙයි. ඉතින් කල්පනා කරන්න එතනත් බ්‍රයිබ් කිරීමක්. මේ යම්කිසි විදිහකින් අර ඒ දවස්වල ඔක්තෝබර් 26 වෙනිදා කරපු බ්‍රයිබ් කිරීම තමයි කරලා තියෙන්නේ. ඊළඟට පොලිස්පතිතුමාට මෙතුමා එන්න කියලා දෙනවා. වැරද්ද බාර ගන්න මං තානාපති කමක් දෙන්නම් කියලා. අපි නෙමෙයි කියන පොලිස්පතිතුමා. ඒතර පැහැදිලිව මෙතුමා සෑම අවස්ථාවකම උත්සාහ ගත්තේ මේක ආණ්ඩුව පැත්තට. ඒ කියන්නේ එතුමා නැති ආණ්ඩුවට යොදවලා මේ දමලා එතකොට මේ කැබිනට් මණ්ඩලයට දීලා පැත්තකට වෙලා අත හොද ගන්න. ඒක කරන්න බෑ. මේ රටේ ජනතාව හැම කෙනාම දැන් වෙනකොට දන්නවා මේ පාස්කු ප්‍රහාරයට ඍජුව ජනාධිපතිතුමාගේ නොසලකිල්ල තමයි බලපෑවේ කියලා. ඇත්තටම මම ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණට ඔබතුමාලා ගෙනාවොත් දොස් අභියෝගයක්. සිඩ්නි මන්ත්‍රීතුමා ඉන්නවා, මම ඉන්නවා, රෝහිණි අක්කා ඉන්නවා, හේෂා මන්ත්‍රීතුමා ඉන්නවා, චමින්ද ඉන්නවා, මුජිබුර් රහමාන් ඉන්නවා, මරික්කාර ඉන්නවා, අපේ සරත් හොන්සේක මැතිතුමා ඉන්නවා, රංගේ බණ්ඩාර ඉන්නවා, මම නම් ටිකක් කිව්වේ හජිත් පීපෙරා මැතිතුමා ඉන්නවා. ඔබතුමාට 75ට වැඩිය මම අස්සම් කරලා දෙන්නම්. අපි මුලින් ඒක කරලිමු. සමස්තයක් විදිහට මේ මුළු රටම අගාධිරපත් කරේ අග්‍රාමාත්‍යතුමාවත් කැබිනට් මණ්ඩලයවත් නෙවෙයි. මෙතුමාම එක සැරේකත් කිව්වා මෙතුමාගේ තියෙන මේ කිසිම විදිහකින් කරගෙන හීනමානේ වෙන මුකුත් නෑ වාචි. එතුමාට විශාල ලොකු හීනමානයක් තිබ්බා අග්‍රාමාත්‍යතුමත් එක්ක. එතුමාට එකට වැඩ කරගෙන යන්න බැරි නොහැකියාවක් තිබ්බා. මේ සෑම අවස්ථාවකදීම හොඳ යම්කිසි දෙයක් වුණොත් අනිවාර්යෙන් එතුමාගේ කවුන්ට් එකටත්, වැරදි යම්කිසි දෙයක් වුණොත් අග්‍රාමාත්‍යතුමාගේ කවුන්ට් එකටත් දාන පුරුද්ද එතුමාට ඒ කාලේ ඉඳන් තියෙනවා. ඒ කෙසේ හෝ වේවා මම මේ අද විශේෂයෙන්ම කියන්නේ සහරාන් ගේ තොරතුරු පිළිබඳ 2018 අගෝස්තු 8 වෙනිදා වොරන්ට් එකක් නිකුත් කරලා තිනවා මේ සහරන්ව අත්අඩංගුවට ගන්න කියලා. හැබැයි එහෙම තියෙද්දි එහෙනම් මේ ඒ කාලේ හිටිය ඒ කාලේ හිටපු ආරක්ෂක ලේකම්තුමා ඒ කාලේ ඔහු අත්අඩංගුවට ගන්න කියලා කීප සැරයක් කපිල වෛද්‍යරත්න මැතිතුමා. ඉතින් ඒ වගේම තමයි බුද්ධි අංශේ ප්‍රධානියා ජනාධිපතිතුමාගේ ගජ මිතුරා. බුද්ධාංශ ප්‍රධානියා දවසකට 3-4 පාරක් ජනාධිපතිතුමාත් එක්ක දුරකථනයෙන් කතා කරනවා කියලා අපි නෙමෙයි කියන්නේ හිමිසිරි ප්‍රදන්ද මැතිතුමාත් පොලිස්පතිතුමාත් එදා කාරක සභාවට එල්ලා සාක්ෂි දුන්නා. එහෙනම් මේ අප්‍රේල් 21 වෙනිදා මේ වගේ දෙයක් වෙන්න තියෙනවා කියන එක පළවෙනිද මේ මැතිතුමා දන්නවනේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා මොකද්ද කරේ? මේ පිළිබඳව එක්කෝ මම එක්සර් එකක් කිව්වා. එක්කෝ මේක වෙන්න දීලා බලන් හිටියා. එතකොට එතුමාට පුළුවන් අද්දක පිහිද ගන්න අග්‍රාමාත්‍යතුමත් කැබිනට් මණ්ඩලයේ තියෙන නොහැකියාව නිසා මේක වුණා කියලා. ඒක එතුමාට පාරාවලල්ලක් විදිහට කැරකුණා. එහෙම නැත්නම් හැමදේම වගේ එතුමා එදත් ඒක ගණන් ගත්තේ නැහැ. ඒක තමයි වුනේ. එතුමා සාමාන්‍යයෙන් කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. මේ ළඟදී මගේ මිත්‍රයෙක් කියලා තියෙනවා, "ඕක ගණන් ගන්න එපා මචං, මිනිසුන්ට ඊළඟ දවසේ අද වෙච්ච දේ මතක නැහැ. ඉතින් ඊළඟ සැරේත් මමයි ජනාධිපති කියලා." ඉතින් මම ආරාධනා කරනවා වර්තමාන ජනාධිපතිතුමාට දැන් ආරංචිය තියෙනවා එතුමා කියලා තියෝ කිසි යම් කිසි තැනක මහින්ද රාජපක්ෂ මහත්තුමා එතුමාට පොරොන්දුනා කියලා ජනාධිපති අපේක්ෂකත්වයේ දෙනවා කියලා. අපි ඉතාමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තුමා එතුමාට ජනාධිපති අපේක්ෂකත්වයේ දීලා එතුමා ජනාධිපති වෙන්නට තරඟ කරන්න කියලා. අපි ආරාධනා කරන හැමුණොත් ඉතින් පොහොට්ටුවට දෙයියන්ගේ පිහිටයි කියන එකත් මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ වගේම අපසරණයි කියන එකත් කියන්න ඕනේ මේ වෙලාවේ.